නැවත අපට අකමැත්තෙන් හෝ ජනාධිපතිවරණයකට මුණ දෙන්නට සිද්ධ වෙන. ඒ ජනාධිපතිවරණයේදී නම් මේ විදිහේ නායකයෝ අපට අවශ්‍ය නැහැ. මේ විදිහේ නායකයෝ අපට අවශ්‍ය නැහැ. අපට අවශ්‍ය වෙන්නේ නීතියේ පාලනයක් වෙනුවෙන් හෘද සාක්ෂියක් තියෙන නායකයෙක්. එහෙම නැත්නම් මේ රටට අඩියක්වත් ඉස්සරහට යන්න. මෛත්‍රීපාල සිරිසේන තරම් නරක පාලකයෙක් ඉතිහාසයේ පහළ වුණේ නැහැ. ඔහු ජනාධිපති ධූරයට පත් වෙලා කළ එකම වැදගත්ම දේ තමයි විධායක ජනාධිපති පදවිය මේ රටට නොගැලපෙන බව, ඒක නරක බව, ඒක නිඳිත බව 100%කින් සනාථ කිරීම. මේ මොහොතේත් ඔහු ඒ දේ කරන. ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්ෂ නීතිය අවභාවිත කළේ ඔහුට අවශ්‍ය ආකාරයට නීතිය හොරපාරෙන් හරි සම්මත කරගෙන. ඔහු 18 වෙනි විවස්ථාව සම්මත කරගෙන තමයි ජීවිතේ තිබෙන තුරා විධායක ජනාධිපති පදවිය රැඳෙන්න කල්පනා කළේ. ඇතැම් අවස්ථාවලදී ඔහු නීතිය ඉදිරියේ පොඩ්ඩක් නැමුණු අවස්ථා අපි දැකලා තියෙනවා. එක උදාහරණයක් හැටියට LLRC වාර්තාවේ වැදගත් නිර්දේශයක් තියෙනවා. ඒක තමයි නීතිය හා සාමය අමාත්‍යාංශය ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉවත් කරන්න කියන එක. සිවිල් ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා වන්නට නම් පොලිසිය ස්වාධීන ආයතනයක් වෙන්නට ඕනේ. ඒක ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තියෙනකොට ඇතිවන අනර්ථයන් මේ වார்த்தාවේ පෙන්눔 කරලා තියෙනවා. එතකොට ත්‍රිවිධ හමුදා නිලධාරීන් අතින් සාපරාදී ක්‍රියාවක් සිද්ධ වුණොත් පොලිසිය මේ පිළිබඳ විමර්ශන කරලා බාර දෙන්නේ ආරක්ෂක ලේකම්වරයාට. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා. එතකොට පුරවැසියන්ට යුක්තිය ඉටු වෙනවයි කියන එක විනිවිද භාවයකින් එතන දකින්නට නැහැ. ඒ නිසා මේක වැදගත් නිර්දේශයක්. මේ නිර්දේශය ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වෙනවා අපට විදේශ ආධාර ලබා ගැනීමේ ක්‍රියාවලියේදී. ඒක ජාත්‍යන්තරයෙන් අපට පෙන්වා දෙනවා මේ වார்த்தාවේ මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියලා. ඇත්ත වශයෙන්ම මහින්ද රාජපක්ෂේ වැඩේ කරනවා. ඔහු නීතිය හා සාමය වෙනම අමාත්‍යාංශයක් බවට පත් කරනවා. ඒක ආරක්ෂක අමාත්‍යාංශයෙන් ගලවනවා. වෙනම ලේකම්වරයෙක් පත් කරනවා. ඒ ලේකම්වරයව ගෝඨාභය රාජපක්ෂ දෙපයින් පාගගත් එක වෙනම වැඩක්. එහෙත් ඔහු ලෝකෙට පේන්න හරි එහෙම දෙයක් කළා. මෛත්‍රීපාල සිරිසේන මොකද කළේ? අද නීතිය හා සාමය යලි ආරක්ෂක අමාත්‍යාංශයේ යටතට එකතු කරගෙන තියෙන. මේ වගේ හිතන මතන පුද්ගලයෙක් කැමති වෙයිද වඩා යහපත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් මේ රටේ ස්ථාපිත කරන්න? මොන විදියකටවත් කැමති වෙන්නේ. ඒ නිසා ජයම්පති වික්‍රමරත්න මහත්මයා තුමාගේ ජීවිතයේ තියෙන අත්දැකීම් වලින් දැනුමෙන් විශාල ශ්‍රමයක් කැපකිරීමක් කළා මේ ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්න. හැබැයි මට තේරෙන විදියට නම් මේ නායකයෝ දෙදෙනා යටතේ ඒක පළදරන්නේ නැහැ. එනිසා මේ සභාවින සියලු දෙනාටම මම ආරාධනා කරන්නේ, යෝජනා කරන්නේ අපි 2020 ජනාධිපතිවරණයට සූදානම් වෙමු. මේ දෙන්නම නැති වෙන පාලකයෙක් පත් කරගන්න.